යිබෝවන් අදණය දුවපුුතේ අද න අදරුවන් සඳහා පායකා තාක්ෂණක කුසටතා විෂය යටතේ අද තියන පාඩම තමයි කුෂිකර්ම සේස්ත්‍රයට අදාළව කුෂිකාර්මික ගැටලු සඳහා හරිත තාක්ෂණික විසඳුම් යොදා ගනිමු කියන මාතෘකාව ඔබළඟ පෙළපොතේ පිටුවන්ක විසි හත්තේ සිට ඉදිරිීට තිෙන්නේ පාඩමයි. අද ද පුත ඔබ දන්නවා ලෝක ජනගහනයේ වැඩිවීමත් සම්වගම අපේ රට ජනගහන තකොට වැඩි වෙලා ජනගහනේ වැඩි වෙන කොට කොද වෙන්නේ වගා කළ හැකි ඉඩකඩ ප්‍රමාණය සීමිත වෙනවා එතකොට වගා කරගන්න ඉඩකඩ සීමිතු හ විතකොට අපට ඇකුංචි ගැටලුවක් වෙනවා මොකොද ඉඩකඩ බෙදී යන නිසා ඊනඟට මේ බෝග අස්සනුෑම් අපට වැඩිකරගන්න වමනා වෙලා තියෙනවා එතකොට අපි මේ ගො විජනතාව මොකද කරලා තියන්නේ දැන් ගොල්ලෝ ඉහළ අස්සනු ලබා දෙෙන බෝග ප්‍රබේදයන් අභජනනය කරනවා. අධිකලෙස රසානික පොහොර භාවිතා කරනවා. අධිකලෙස පලිබ ෝදනාශක භාවිතා කරනවා කෘසි අන්තූප කරන භාවිතා කරනවා කාරය පහසු කර ගැනීම සඳහමන් ඒක සටහන්න ෝඩින් ඔගුලන්ට පෙන්නුම් කරල තිනවා ඒ ඔබේ පොත්තේලියාගන්න ඕනි ඒ ටික හරි වැදගන්න ඊළකට අද අපේ මාතෘ කාවතමයි. අනු මාතෘකාව පරිසරයට හානි සිදුවන කෘෂිකාර්මික ක්‍රියාකාරකම් හොනුවද කියලා ඒ ඒකස් තියන පුත ළඟට හටහනි පිටුවන්ක විසි අටේ බලන්න ඒක තියවා පරිසරයට සිහනි සිදුවන කුෂිකාර්මික ක්‍රියාකාරකම්. ප්‍රධානේවා තියෙන වෙන වෙනම පලවෙෙන එක තමයි වනාවරෙන ඉ වක්්කිරීම. තමට ඒ අටතේ තියෙනව කරුණු හතර. ජයවිධත්වය විනාසීම ජ මූලාශ්‍ර සින්දියයාමහා වර්ෂාපතනය ඇඩුවීම, පරිස රුෂණත්තය වැඩවීම පාශුකාදනය සිදුවීම. ඒ කරුණු හතර ඔබ කෙටියෙන් විස්තර කල්ල ලියන්් ඕන. මං එතන හිස්තැන්තිේලතින ඔය සටහනේ බලන්න. ඊනඟට පලවෙෙන එක අපි කතාකරේ පරිසරයට හානි සිදුවන වන කෘෂිකාර්මික ක්‍රියාකාරකම් වනාවරනී වටකිරීමනි ඊනකට තියෙනවාදීල්ල ොලපාඩිං එකම භූබියක නොකඩවා බෝග වගාකිරීම රසසායිනික පහරසා පලිබෝධ නාජක භාවිතා කිරීම. යල සම්පාධනයේදී ජලයේ අපතයාම ජයිව ඉස්කන්ද. බයෝමාස් එකක්රැස්වීම නිසා සිදුවන පරිසරහානය ඊී ලංකාවී පැරණි දේශීයේ භෝගප්‍රබේද විනාශවීමේ තර්ජනයට ලක්වීම උේ ඒටික මම දී ලතිනවර තාතලවලින් පති ඕගුල්ල එක මුදට කියවල කෙටීම් විස්තර කන්න හා ලොකුකරුණු අවශ්‍යනය මාතෘකාවට ගැලපෙන විදිට කෙටියම් විස්තර කරන්න. එරුණානේදඊළඟට අ පිටුව දෙවෙන්න පිටුව තියෙනවා ඊළඟට කෘෂිකාර්මි ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදුවන හානි අවුම කර ගැනීමට යොදාගත හැකි හරිත කෘි තාක්ෂණික විසඳුම් ලියන්න කියලා. පිට්ටුව තිස්සක තිස් දෙක තිස්තුන ඒකි ඉතාමත් පැහැදිලිවල ඊලතියෙනවා මොනවාද විසදුම් කියලා. හොඳට කියවල ඔගොල්ලු විසඳම් ලියලා කෙටියෙෙන් ඉස්තර කරන්න. ඒටික ඊළඟට තියෙනකුතේ ඔගන්ට දීලතින ඔගොල දැන් අවබෝධරගත්ත කරුණු ආස්වීතව. පිටුවන්ග විසි අතයේ සිට හතලේ දක්වා කියවා මන්දීලතියන අභ්‍යාසයක් ප්‍රශ්න පහළවක්. එකත් තේන දෙවන පිටු ඔගලන්ට ඒල තියනවා පලවෙනි පහ හිස්තැම්පුරවන්න ඊළඟ පහ අදාළ ගැල්ලපෙන වාක්‍ය කණ්ඩට යා කරන්න ඊළඟ පහ ඔගොල්ලු කියවල පිළිතුරු ලියන්න. මගේ ඔගලට ඊළඟට දීලාතියන පින්තූරටික. හොඳේ ඒ පින්තූරටිකගේත් ඔොගලන්ට වැදගත්වේ පලවෙනියක, හර ජයු ස්කන්ද බයෝමාස් කලතියෙන්නේ ඊළක ඒ සඳහා ගන්නා දේවල් මොනොුවද කිය දාලා තියනවා දෙවෙනි පින්තූරෙන්. ඊළඟ පින්තුුවරෙන් තියනවා වනන්තර වනආවරන ඇති ස්ථාන වනන්තර දෙකක් තිී තියනවා ඊළඟ පින්තූර දෙකින්. ඊළගේකේ තියනෙනවා ර ඔගල්ලන්ට මං කෙල තියන්න මුඩනට ගේෙවත්තක්. කෙටි කාලීන හා බෞ්වාර්ශික භෝග වගා කල්ලා තියෙන කෙටිකාලීන බෝග පෙන්නුම් කරනවා ඊළඟට දීර් කාලීනෝ බෝග තියෙනවා ඒ උඩරට ගෙවක් තක් තියන්නේ. ඒත් ඒකමයි එක සොඳට පින්තූරයක් දාලා තියෙන ඊළඟට තියෙනවා හරි වැදගත් හෙල් මල්ලු වගාක්‍රමය මේ පස සෝදායාම වැලැක්වීම සඳහා උඩරට ප්‍රදේ ගොවිජනතාව භාවිතා කලා තියන්නේ මේ පඩි පෙල ආකාරයකට තියන්නේ හෙල් මලු වගාක්‍රමය ොල නුවරගයා නුවරලි පැති ගුළු දකින්න ති හරම ලස්සනයි පස සෝදායාම වැල කෙනව ඒ වගාක්‍රවේයට. ඊළඟට ීන කෝම්පෝස්ට් විධාකාරයට කෝොම්පෝ සකස් කරල ඒ කොම්පෝස් තමරි පෙන්නලදීල තියෙන්නේ ඒ පින්තුූරෙන් ඊනඟට ්‍රීර් සංකල්පේ ඒකත් ඔුල කලින් මීඩිස්සල්ත්ේ ගෙනගෙන තියෙනවායිඒ ්‍රියර් සංකල්පේ තමයි පැහැදිලි කල්ල තියෙන්නේ. ඊළඟකත් තේවගේ තියෙන රෙඩියවස් රීියස් ්‍රීසයි කල තියෙන ඒ ්‍රීියර් සංකල්පේමයි. ඊළඟට තියෙනවා බිදු ජල සම්පාදන ක්‍රමය. අපි ක්‍රම කීපයක් අටේ දිත්තිග ගත්ත මේ එකක්තමයි තියන්නේ ඔල්ලන්ට අන්තර ජාලියෙන් තව පුලුවන් පින්තුූර බලන්න ඊළඟකෙත් තේවගේ තමා. මේ ඉස්ලෝම් බට එක ආකාරයට අපිට හදාගන්න පුොළුවන් හිල්ක සිතුරු කොල්ල තවඋපාග කීපයක්ත්තිනවා ඒවත් එකතු කොල්ලා එතකොට මේ කරාමේ විවෘත කලහම මේ බටේ තැනින් ැනහිල් කල තියෙනවා දෙපැත්තට සිතුරු ඒ සිදරුවලින් දෙපැත්තරම ජල විසරීමක් සිද්ධ වෙනවා. ඊළඟට තේයනෙත් විසරුම් ජල සම්පාදනය පින්තූරයක් ඊළඟට තියනෙ පුතේ රෘම්මි විකාර්ෂක ශාක. කිය මේ ශාක පොඩිවීම නිසා එන්න ගඳක් වහනය වෙනවා ඒකට අකමැති. එතකොට මේ කෘමීන් පලවා හරින්න මේ ශාකමශාක දස්පෙතියා රාබූ ඊළඟට සූරිය කාන්ත කපුරුුවගේ ශාක පොඩිවීමකදී එන්න ගන්දයට කෘමීින් කැමතිනෑ. කෘමීින් පලවා හරෙන කෘමි විකර්ෂක ශකතමා එතැනින් පෙන්නුම් කරද එන්නේ දැන් මේ කරුන්ටික ප්‍රමාණ වච කියල හිතෙනපුතේ සටහල් ලියාගන්න පින්තූර අලවන්න ඊළඟට දීල තියෙන අභ්‍යාස ප්‍රශ්න පහළව කරන්න පාඩම මෙතනින් අවසාන කරනවා අපි නැවත සැරයක් ලබන සතිය හම්මේමු මේ අවස්ථාවදී මට සහායදුන් නමේ ඩී සනුස්සස්තර අප රැක්ක පුතාට ස්තුූතිය පිරිනමනු.